ඊළඟට අපි බලනවා thermodynamical processes මොනවාද කියලා. එතකොට මේකෙදී අපි පළවෙනියම හදාගන්න process එක තමයි reversible process එකක් කියන්නේ මොකද්ද? එතකොට reversible process එකක් කියන්නේ always in equilibrium process. يعني සමතුලිතතාවයේ හැම වෙලෙම සමතුලිතතාවයේ තියෙන process එකක් තමයි reversible process එකක් කියන්නේ. එහෙම processes ඇත්තටම නැහැ. හැබැයි අපි imagine කරගන්න processes තියෙනවා. එතකොට අපි දෙවෙනි එක තමයි ඉරිවර්සිබල් ප්‍රොසෙසස්. එතකොට ඉරිවර්සිබල් ප්‍රොසෙසස් කියන්නේ අනිත් ඒ ඉරිවර්සිබල් ප්‍රොසෙස් එකේ අනිත් පැත්ත, ඒ කියන්නේ ඉක්විලිබ්‍රියම් එකේ නැහැ කියන එක. එතකොට يعني ඉක්විලිබ්‍රියම් එකේ සමතුලිතව නැති ප්‍රොසෙස් එකකට අපි කියනවා ඉරිවර්සිබල් ප්‍රොසෙස් එකක් කියලා. ඊළඟට අපි කියනවා ඇඩියාබැටික් ප්‍රොසෙස් කියන එක. ඇඩියාබැටික් ප්‍රොසෙස් එක විදි වෙන්නේ හීට් එක්ස්චේන්ජ් එකක් නැහැ කියන එක. ඒ කියන්නේ අපි තව විදිහකට ගත්තොත් ඩෙල්ටා කිව් කියන එක බිඳුවයි. ඊළඟට තියෙනවා අයිසෝබාරික් ප්‍රොසෙස් එක. ඒකට අයිසෝබාරික් ප්‍රොසෙස් එකකදී වෙන්නේ කොන්ස්ටන්ට් ප්‍රෙෂර් ත්‍රූ අවුට් ද ප්‍රොසෙස්. يعني ප්‍රෙෂර් එක නියතයි මේ ප්‍රොසෙස් එකක් වෙන අතරතුරේදී. එතකොට අපි ඊළඟට කතා කරනවා අයිසෝකොරික් ප්‍රොසෙස් එකක් කියන්නේ මොකක්ද කියලා. අයිසෝකොරික් ප්‍රොසෙස් එකක් කියන්නේ අයිසෝකොරික් ප්‍රොසෙස් එකක් කියන්නේ කොන්ස්ටන්ට් වොලියුම් ත්‍රූ අවුට් ද ප්‍රොසෙස්. ඒ කියන්නේ වොලියුම් එක නියතව තියාගෙන ඉන්නවා මේ ප්‍රොසෙස් එක අතරතුරේදී. එතකොට අපිට මේකට තව විදිහකට කතා කරන්න පුළුවන්. කතා කරොත් ඩෙල්ටා W සමානයි බිංදුව කියන එක. එතකොට ඊළඟ ප්‍රොසෙස් එක තමයි සයික්ලික් ප්‍රොසෙස්. එතකොට සයික්ලික් ප්‍රොසෙස් එකකදී වෙන්නේ ඉනිෂියල් ස්ටේට් එකයි ෆයිනල් ස්ටේට් එකයි දෙකම එක සමානයි. එතකොට අන්තිම එක විදිහට කතා කරන්නේ අපි අයිසෝතර්මල්. අයිසෝතර්මල් කිව්වහම අයිසෝතර්මල් ප්‍රොසෙස් එකදී වෙන්නේ කොන්ස්ටන්ට් ටෙම්පරේචර් ත්‍රූ අවුට් ද ප්‍රොසෙස්. ඒ කියන්නේ ප්‍රොසෙස් එක අතරතුරේදී ටෙම්පරේචර් එක නියතව තබාගෙන ඉන්නවා. මේක තව විදිහකට කතා කරොත් අපිට ගන්න පුළුවන් ඩෙල්ටා U සමානයි බිංදුව. ඒ කියන්නේ ඉන්ටර්නල් එනර්ජි වෙනසක් නැහැ කියන එක. ඒකට මේක අපි 3 වෙනි එකයි 5 වෙනි එකයි 7 වෙනි එකයි කියන ප්‍රොසෙස් තුනේ අපිට මෙතනදී විශේෂ ආකාරයකට ලියා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඩෙල්ටා Q සමානයි බිංදුව විදිහට, ඩෙල්ටා W සමානයි බිංදුව විදිහට, ඩෙල්ටා U සමානයි බිංදුව විදිහට.